අපට තමයි දැන් හොයලා අත් කකුල් හතර කඩලා ගෙනියන්න වෙන්නේ. දැන් පොලිසියෙන් සාධාරණයක් වෙන්නේ නැත්නම් අපි ආමර සාධාරණයක් අපි හරි කරන්න එපේ. අපි දරුවෝනේ. අපිට රාජකාරී කරන්න බෑ. එහෙම වුණොත් අපිට වෙන්නේ අපිට හිතන අපි මේ මං ළඟ අහලා පහලා හිටියා නම් අනිවාර්යෙන්ම ඔය කියන අවස්ථාවේදී මගේ වෙපන් එක අනිත් පැත්තටපත් වෙන්න ඉඩ තියෙනවා. අම්මා කිව්වේ මොනවද? අම්මා කිව්වේ මේ රැවල ඇවිල්ලා මේ අම්මා දිහා හැමදාම බණ අහනවනේ. අම්මා බණ අහලා ඉවරලා මේ අම්මා නිදාගත්තලු. අම්මා නිදාගත්තට පස්සේ මේක පාරම ඇවිල්ලා අම්මගේ මේ අතපය ගැට ගහලා. අතපය දෙක ගැට ගහලා. ගැට ගහලා කට ගැට ගහලා. හා. කොහොමhari මිනිහා දූෂණය කළා තියෙනවා. දූෂණය කළා. හා. මේ ඊට පස්සේ එයා කියලා තියෙනවා කෑ ගහන්න එපා මම පොලිසියට කිව්ව මරනවා කියලා කියලා දිනවා. ඒකෙන් තමයි අම්මා ඉතින් කියන්නේ දැන් අර නම කියන හින්දා. මම S2 එකට දැකලා නැහැ. ඉතින් ලයිට් නිමන් පස්සේ පේන්නේ නැහැ නේ. ඒකට අපිට කටහඬ නඳවන්න පුළුවන් කියනවා. ඒ දැන් ඒ ඔය කියන පුද්ගලයා මොනවා කරන්නේ කෙනෙක්ද? කසිප් කරන්නේ. කසිප් කරන්නේ කෙනෙක්. ගමේ. ඔව්. තමයි යා කසිප් බිස්නස් තමයි කරන්නේ. පෙරලා ඉකොන්නවා. මේ කෝකු මෙහෙම ජැලියකට ගහලා මිනිහා කරි ගස්සලා තියෙන මෙතන බහින්න. ඒකලා මෙතනින් ගිහිල්ලා මෙතනින් තමයි මේ ඕෆ් එක තියෙන්නේ. මෙතනින් ඕෆ් කරලා. කරන්ට් එක ඕෆ් කළා. ඔව්. කරන්ට් ඔෆ් කළා තමයි බහැලා තියෙන්නේ. ආ කරන්ට් එක අත දාලා ඔෆ් කළා. ඔෆ් කරලා කලබලයක් එනකොට අර හදිස්සියක් වෙනකොට මෙතන පයින්න තහඩු ආයෙ එනවනේ මෙහාට. ඔව්. ඒ එනවට තමයි මේක ගහලා තියෙන්නේ. ටක් ගාලා පයින්න. ඒ අතුරේ කලබලයක් සාමාන්‍ය හදිස්සියට දැනගන්න. වුණොත්. ඔව්. මෙතනින් අත දාලා ඔෆ් කරන්න පුළුවන් එළියෙන් මේ මේකෙන්. ටිප් එකෙන්. පොලිසියට ගියාට පස්සේ පොලිසියෙන් සාධාරණයක් වෙන්න ඕන. එහෙම දෙයක් වෙන්නේ නැහැ නේ. පොලිසියට අපි ගියාමත් අපිට තදින් කතා කරන්නේ. ගහගන්න එන්නේ පොලිසිය. ඊයේ දැන් රන් වුණා පොලිසියත් එක්ක අපි. දැන් පොලිසියට ගියාට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ එහෙම දෙයක් නොවුනොත් එහෙම ඒගොල්ලෝ ඔයාලට නඩු දායි කියලා. අපි පොලිසියට ගියාට පස්සේ පොලිසිය කියන්නේ අපි බය කරන තත්ත්වෙට තමයි පොලිසිය ආවිලා තියෙන්නේ. අපහසුට නඩු දායි ලේ කට්ටිය. ඉතින් පොලිසිය දැනගන්න ඕනේ. ඉතින් අපරාධකාරය අල්ල ගන්න හරියට. අපි අල්ලන්නයි ඉතින් හොරු. දත් කැඩෙන්න ගහලා අම්මට. දත් ගැලවිලා ඇඳේ තිබුණා. හා. මේ අතපය ගැට ගහලා හොඳටම වද දීලා ඉතින්. අවුරුදු 85ක් වෙන අම්මට. ඒ තේනකම පොලිසිය මග අරිනවනේ මේක. හිතුම තාම. දත් දෙකක් කැඩලා. දතක් ගැලවිලා. දතක් ගැලවිලා ඉස්සර මේ දත ගැලවිලා මේ දත්ත මේ. දත තිබුණා ඇඳේ. ඒක තරන් ගියා පොලිසියෙන්. හා. දත් තරන් ගියාට වැඩක් නැහැ නේ. ඉතින් අදාළ මිනිහ නැත්තම්. ඔව්. ආකේ මොකද කිව්වේ ඉතින්? දත මේ දත ගැලවිලා. මැරුවත් ඉතින් ඔච්චරයිනේ. මැරුණත් ඔච්චරයි. දැන් හොරු අල්ලන්න වෙලා තියෙන අපිට. සාධාරණයක් වෙන්නේ කියන්නේ පොලිසියෙන් අමතන තාම ඉස්පිරිතාලේ. ඉන්නේ. මොකද? අපේ අම්මා තාම ඉස්පිරිතාලේ. ඉතින් ඒ මනුස්සයාට ඇපදෙනවා කියන්නේ. ඒක සාධාරණ නෑනේ. නෑ නේකනේ. නැත්තම් එහෙනම් හරිය වැඩිකාරය අත්අඩංගුවට ගන්න ඕනේ. ගන්න ඕනේ. මොකද මතන ඔප්පෙන් දේවල් තියෙනවනේ බොරුවක් නෙමෙයිනේ කියන්නේ. මොනවද ඒ? ඔප්පෙන් දේවල් කියන්නේ මේ මනුස්සයාගේ ජරාවෙන් නම් ඇඳේ තිබිලා තියෙනවා. මනුස්සයාට ගියේ ජරාවෙන්. ඊට පස්සේ අපේ අම්මගේ මේ යට ඉරිලාලු. මෙහුමක් තරම් අද ඔ කිව්වා මෙහුමක් තරම් දාන්න තියෙනවා කොහොමද මෙහුමක් දාන්න ඕනේ කොහොම වෙයිලා යයි කිව්වා. මේ අද මේ ටිකට් කපනවා අර නීතියේ එන වෛද්‍යවරයා අද හිටියේ නැහැ. ජේම්මෝ. ඔව්. එයා හිටියා නම් මම ටිකට් කපනවා අද. පොලිසිය යට ගහන්න එන්නේ කසිපුකාරයෙක් ඉඳලා එන්නේ. ඉස්පිරිතාලේ යට ගහන්නේ නැහැ හැබැයි. වයස කීයද කියන්නේ? පොලිසියද? දැන් ඒ දැන් අතරේ ගණන් තියෙන්නේ 45ක් විතර වගේ තියෙන 46ක් 45ක් විතර වගේ කියලා වයසකුත් නෑ සාමාන්‍ය 45යි මැදපෙක් කෙනෙක්ද? ඕ ළමයි දෙන්නෙකුත් ඉන්නවා කියලා. හා හා. ඉතින්ලම කොහටද ගෙනිච්ච අම්මා? ලබානි ස්පිරිතාලේ. හා ඊට පස්සේ එහෙ දොස්තර කියලා තියෙනවා එහෙම දොසනක් කරලා තියෙනවා කියලා. හා. ඊට පස්සේ තමයි මයියන්කට යාවලා තියෙන්නේ. මයියන් දැන් ඔප්පු වුණා. මයියන්ගෙනත් ඔප්පු වෙලා තියෙන්නේ. ඒ දිද්දම පොලිසිය ඉතින් මේ ගැන සැලකිල්ලක් නෑ.